රනිල් අඩුගානේ පාර්ලිමේන්තුවට ආවේ ඡන්දෙන් නෙවෙයි ජාතික ලැයිස්තුවේ. මේක හොර ගෙඩියා වගේ කැරි කැරි හිටියා එන්නේ නැතුව අවුරුද්දක් විතර. ඊට පස්සේ බබා හම්බ වෙන කාලේ රනිල් දන්නේ ඇයි මිනිහනේ පිලිසිදෙන්නේ. දැන් දන්නවා මාස 10 යනකොට බබා එනවා. ඌටට ප්‍රසව වේදනාව නොදෙනවාට බබා හම්බ වෙනවා. බබා හම්බ වෙන කිට්ටු කළ තමයි යෝධයා පාර්ලිමේන්තුවට. ඇවිල්ලා කතා කරන්නේත් අපි ඔක්කොම එකතු වෙමු ඉදිරියට යමු. උන් හරි හොඳ කතා. වෙනද කතා නෙවෙයි. අපි කියපු සර්වපාක්ෂික පාලනය වෙනුවට මෙන්න ගෝඨාභය ජනාධිපතිවරයා රනිල් නගමැති කළා. රනිල් නගමැති වෙලා කිව්වා ගෝඨාභය ගමට අත තියන්නේ නැහැ. මං ඒකට අවශ්‍ය නම් තව පහසුකම් දෙනවා. BBC එක ඇහුවා තමුන්වාස විදේශිකයන්ට මොකද කියන්නේ? මම විදේශිකයන්ට ආරාධනා කරනවා එන්න ඇවිල්ලා ගෝඨාභය ගමට සම්බන්ධ වෙන්න. දැන් රනිල්ට ඕනේ ගෝඨාභය ගම කවවුළු වල ගෝඨාභය ඉක්මනින් යවා ගන්න. දෙකේ පුතේ ඉන්න රනිල්ට එකට යන්න පුළුවන් වෙන්නේ එතකොට. දැන් මේ අර මැච් එක ගහපුවයි දැනගන්න එපා. ගෝඨාභය ගෝගියක මම නම්බර් 2 වෙ ඉන්නේ රනිල්. රනිල් තමයි නම්බර් 1 වෙන්නේ. ඕක තේරුම් ගන්න බැරි නේ. බැරි වෙන්න බෑනේ. දැන් බලන්නකෝ රනිල් ජනාධිපති වුණාට පස්සේ කොහොම තත්ත්වයක්ද? දැන් ජවිපේ පෙළපාලි වැඩි තියනවාද? දැන් කොළඹ එහෙම අවුලක් නැහැ. වෙන සතියට කීයද? ඒ ඉබ්‍රේ පොඩි එකක් තිබ්බර මේ වෘත්ති සමිතියක. වෙනද කීයද? දැන් බලන්නේ අර මාධ්‍ය වේදිකේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොලිසිය ඇතුළතදී ගැහුවත් කියලා කියනවා. අපේ ජුලිනෝන දැන් ට්විටර් දානවාද? මාධ්‍ය නිදහසට අත තැබීම මා බලවත් පිළිකුලෙන් හෙලා දකිමි. ශීලාචාර ශිෂ්ට සම්පන්න ලෝකයේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම ඉතා වැදගත් අවශ්‍යතාවයකි. වෙනද දානනේ අපේ මාධ්‍ය වේදිකේ නේ නිකන් පාර යන කොල්ලෙක් ගත්තත් දානවා ට්විටර් පණිවිඩයක්. දැන් නෑනේ. දැන් කඩේ වහලානේ. දැන් ට්විටර් නෙවෙයිනේ XX. එක් ස්විට් එකින්ද දන්නේ නැහැ. දන්නේ නැහැ. බලන්නකෝ එයා ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ඊළඟට අරගෙන කාර්යෝ කොහේ ඉන්නවද කියලා කවුරුවත් වගේ වදක් නැහැ. විහාර මාදේවිත් නැහැ, දුටු කෙමුණුත් නැහැ. කවුරුත් නැහැ. එතකොට වැඩි පෙළපාලිත් නැහැ. වැඩි සටනුත් නැහැ. මොකද්ද මේ වුනේ?